හැබැයි මේ ඊටත් වඩා දැන් මාධ්‍ය තුළ ඔබතුමා මේ පොහොට්ටුවේ පණිවිඩ කාර්යාද කියන මේ ප්‍රශ්නය අපිට මාධ්‍ය හරහා අපිට පේනවා. ඇත්තටම ඔබ මේ ගේන පණිවිඩ වැසිල් රාජපක්ෂගේ පණිවිඩද නැත්නම් නාමල් රාජපක්ෂගේ පණිවිඩ නැත්නම් මහින්ද රාජපක්ෂගේ පණිවිඩද? මෙහෙමයි, කාගයක්වත් පණිවිඩයක් නෙමෙයි. නමුත් ඒ තුන්දෙනාගේම සමහර තැන්වලදී අපි සාකච්ඡා වෙන දේවල්, එහෙම නැත්නම් අදහස්, එහෙම නැත්නම් ඉංගියේ අර අවුරුදු ගාණක් රාජපක්ෂ පවුලේ හිටපු කෙනෙක් විදිහටත්, ඒ වගේම තේරෙනකොට වචනයක් වාක්‍යයක් ඉවර කරන්න ඕනේ නැහැ බැසිල් අයියා. ඒකට දන්නවා. බැසිල් අය බැලුවම මොකද්ද කියන්නේ කියලා දන්නවා. ඒ වගේම මහින්දයගේ කරුණාවත්ම බැල්මෙන්ම අපිට ගොඩාක් දේවල් හිතා ගන්න. මම මෙහෙම හිතුවත් මේ ඔබතුමාට අගෞරවයකට කියනා නෙවෙයි. මේ ඒගොල්ලෝ කියනේ වගේ ඇහිච්ච ඇවිල්ලා මාධ්‍යයට කියනවා. නැත්තම් ප්‍රධාන පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලික, අපි දේශපාලන මණ්ඩලනේ පවුලේ සමාජික පිරිසක් කියනවා තීරණ ගන්න. හැමදාම කියන්නේ පවුල තීරණ කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස, ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේ අර ප්‍රධාන සභාවක් තියෙනවානේ පවුලේ, ඒ සභාවේ සමාජිකයද? මෙහෙම කියන්න පුළුවන්, එතන පවුලක් කියන්න බෑ. දේශපාලන මණ්ඩලයට අමතරව ඒ තීන්දුව, ඒ යම් කිසි දෙයක් මණ්ඩලයට ඇතුල් කරලා ඒක සම්මත කර ගැනීම, එහෙම නැත්නම් යා යුතු මාර්ග, පොහොට්ටු විතරක් නෙමෙයි හැම පක්ෂයකම තියෙනවා. යම් කිසි ඉන්න පිරිසක්, ඒ පිරිස ඉස්සරහ ඒක අධ්‍යයනය කරනවා. අපි එලයිට් ගෲප් එකක් ඉන්නවා. එලයිට් ගෲප් එක අධ්‍යයනය කරලා මෙන්න මේ මාර්ගය තමයි වඩා සුසු කියන එක පවුලේ හිතවතුන්, පවුලේ ළඟම, එහෙම නැත්නම් 1-to-1 තීන්දුව ගන්නවා. ඒ තීන්දුව තමයි සමහරලාවට පරක්විලායක තීන්දුවක් විදිහට එළියට එනවා. සමහරලාට ඒ තීන්දුව වැරදි නිසා එහෙම එළියට එන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මට දැන ගැනීමට පුළුවන්කම තියෙන නිසා, ඒ වගේ දෙයක් අපි හිතමු පක්ෂ ලේකම් කියලා, එයාට ගිහිල්ලා කියන්න බෑ. මොකද කියන්න එපා කියලා එයාගේ කටවහල ඉවරයි වගේ දෙයක්. එතුමා කිව්වොත් මේක නීත්‍යානුකූල ප්‍රකාශයක් බවට පත් වෙනවා. නීත්‍යානුකූල ප්‍රකාශයකුත් වෙනවා. ඊළඟට ඔහුට ලොකු දෝෂ ආරෝපණයක් වෙනවා. මොකද මේක සාමාජිකයි. ඉතින් ඒ වගේ දේවල් මම කියලා තියෙනවා කලින්. ඔබතුමා කියන්නේ වගේ තුර මේ අපේ විශ්වාසනීයත්වය කොහොමද තහවුරු කරන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් ඔබතුමා පොහොගේ කාලේ ගියා පළාත් සභාවේ අනිවාර්යෙන් තියෙනවා කියලා. පාර්ලිමේන්තු මැතිවරණ. නැහ පළාත් සභාව කාලේ අර පළාත් මේ පළාත් පාර්ලිමේන්තු මැතිවරණෙක් කල් ගියා. ඒ සිද්ධි කීපයක් වුණානේ ඒ කාලේ ඔබතුමා කිව්වා මේ මැතිවරණ අනිවාර්යෙන් තියේ කියලා. ඒක නිසා තමයි මම ළඟදි කිව්වේ බැසිල් අයියත් රැවටුණා කියන එක. ඒ කියන්නේ ඇත්තටම දේශපාලනේ රාජපක්ෂවරු ඡන්දයක් කල් දාන එක කරලා නැහැ. ඒ වගේම බැසිල් අයියම හැමතිස්සෙම කියන එකක්, ඡන්ද කල් දාපු මැතිනිට අන්තිමට පක්ෂයේ 11ටමද 6-5 පෙරදුනා. ඒ ඡන්ද කල් දැම නිසා. ඉතින් ඒ නිසා සම්පූර්ණ ඡන්ද කල් දාන එකට ඊටත් වැඩිය මහින්ද අයියා සම්පූර්ණ එක විරුද්ධයි. කලින් ඡන්ද තිබ්බේ. එතකොට අන්න ඒ මතයේ ඉඳගෙන යම්කිසි එකඟතාවයක් මත රනිල් වික්‍රමසිංහ එක්ක ඒ පාලන ගිනියන්නේ හිතුවේ නැහැ. ඔවුන්ට ප්‍රතිව විරුද්ධම අදහසක් ක්‍රියාත්මක වෙයි කියලා මෙච්චර දුරට. එතනදී පළාත් පාලන, ඊළඟට දැන් පාර්ලිමේන්තු මැතිවරණය, දැන් ජනාධිපතිවරණය තිබුණත් නොතියෙන වගේ මිනිස්සුන්ගේ අතර කුතුහලයක් තියෙනවා, සැකයක් තියෙනවා. මොකද අර මහින්ද රාජපක්ෂ අවුරුදු දෙකක් කලින් ඡන්ද තිබ්බ, අවුරුද්දක් කලින් ඡන්ද තිබ්බ, කල් වෙලාවට ඡන්ද තිබ්බ වගේ රනිල් වික්‍රමසිංහ කියන චරිතයම මිනිස්සුන්ගේ අතර තියෙන සැකය කියන එක මේ තියන්න ඔක්කොම සූදානම් කරත් ෂුවර් නෑ. ඒ කියන්නේ දැනට ඔහුම ප්‍රකාශ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. නමුත් ජනතාව අතරින් 50%කට වැඩිය තවම ඉන්නේ අනිවාර්යෙන් අවිශ්වාස ගැන, ඒ රටේ නායකයා ගැන තියෙන අවිශ්වාසය.